MP විීඩියෝ වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපි NMP විීඩියෝසේ සාකච්ඡා කිරීමටේ අන්නේ දෙදස් දහාට උසස් පෙළ ගිනුම් කරණය බහුවන්න ප්‍රශ්නපත්තරයේ විවරණය පිළිබඳ අපි බහුවරන්න ප්‍රශ්පත්තරයේ සියලුම ප්‍රශ්න සියලු සිද්ධාන්ත කොටස් නැවත මතක් කරමින් මෙම විඩියෝ මාලාවිදිීත් ති වලාපොරොත්තු වනෙනවා ඒ බහුවන්න ප්‍රශ්පත්තරය මුළුමනින්ම විවරණය කිරීම සඳහා එහමන අපි බහුවන්න ප්‍රශ්නපත්තරේ දෙදාස් දහට බහුවන්න ප්‍රශ්නපත්තරේ පළමුවන ප්‍රශ්නයෙන් අද අපි සාගච්චා කිරීම අරම්භ කරවෝ. ආයතනයක් පිළිබඳව පෙළියල කරනු ලබන පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්, පහත කුමන ප්‍රකාශ නිවැරදිද කියලාහනවා. පහත කුමන ප්‍රකාශන නිවැරදිද කලහනවා. පොදු පරමාර්ථ මූල්්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්. ළමයි, ල්්‍ය ප්‍රකාශන වරග දෙකක් පිළියල කරනවා. එකක් තමයි පොදු පරමාර්ත මූල්්‍ය ප්‍රකාශන අනිත් එක තමයි විශේෂිත පරමාර්ත මුල්්‍ය ප්‍රකාශන. මොනවද මේ පොදු පරමාර්ත මූල්්‍ය ප්‍රකාශන කිවූේ සියලු පාර්ශවයයන්ට තොරතුරු ලබාදීම සඳහ සකස් කරන මල්්‍ය ප්‍රකාශන. මේවා හදන්නේ ගිනම්රන ප්‍රමිතවලට අනුගුකොල. විශේෂිත පරමාර්ත මල්්‍ය ප්‍රකාශන කියන්නේ, කළමනාකරණයේ භාවිතය උදෙසා ව්‍යාපාරයට ආවනික වූ ක්‍රමවලට හදනු ලබන මල්්‍ය ප්‍රකාශන ඒව ඉදිරිපත් කරන්නේ කළමනාකරුවන්ට විතරයි. දැඟ අපෙන් අහන්නේ මේ දීල තියෙන වාක්්‍යවලින් පොදු පරමාර්ත මල්්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කොයික නිවැරදිද කියලා. පොදු පරමාර්ත මමුල්්‍ය ප්‍රකාශන සම්බන්ධය, කොයික නිවැරදිද කියලාහන්නේ පළවෙනි එක තමයි මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන්, අතීත තොරතුරු පදනම් කරගන්න ඔලුූ ඔහු මොකද බාහිර පාර්ශවයන් තොතුරු සපයන්නේ මොනේෝ විතරයිද අතීත විතරයි ඒක නිවැරදී. දෙක බාහිර පාර්ශවයන් ඉල්ලූ විටක මේවා හදනවලු. ළමයි මේ පොදු පරමාර්ත මුල්ලි ප්‍රකාශන එහමනැත්තන් සියලු දෙනාටම හදනේවා හදන්නේ කාල ච්චේදයකට වරක්. එමනැතන් නිශ්චිත කාල සීමාවකට වරක්. එනිසා නිස්්චිත කාල සීමාවකට වරක් හදර නිසා, ක ඉල්ලූ විට නිම පිළියල කිරීමක් සිදුවෙන්නේ. එ ඉල්ලූ විට යමක් පිළියල කරනවන ඒක විශේෂිත ප්‍රමාර්ථ මූල්ල්‍ය ප්‍රකාශයක් වෙනවා. නමුත් මේ පොදු පරමාර්ථයගේ වැරදිී. ඊළගේක තමයි ගෙනුම් කරන ප්‍රමිත සහ අයිතික අවශ්‍යතාවන්ට අනුකූලෝ පිළියල කරනවා. ඔවු ඒක නිවැරදී. මොකද ේතුව ප්‍රමිතිවල්ට අනුකූලෝ තමයි පොදු පරමාර්ත මූල්ල්‍ය ප්‍රකාශන ආදන්නේ ඔවු නිවැරද. එහෙමනං උත්තරය වෙන්නේ ඒ සහ C උත්තරේ තුංගෙනක. දෙවෙනි ප්‍රශ්නය ඉඳන් හතරවෙනි ප්‍රශ්නට උත්තර දෙන්ඩ ඔයාට තියනවා ප්‍රධාන ගනුදදෙනු පහක් පිළිබඳ විස්තරවාගද්දීලා. ඔයාගේෙන් අහන්නේ මෙන්න මේ ගනු දෙනු ටක නිසා ගිනුම් කරන සමීකරණයට ගල පොබවාම ඇතිකරනු ලොබන ශුද්ධ බලපෑම මොකක්ද කියලා. ඇතිකරන ශුද්ධ බලපෑම මොකද්ද කියලා. අපි බලමු මේක උත්තරේ ලියන්නේ කොහොමද කියලා. අබි දන්න මූලික ගිනුම් කරන සමීකරණය වෙන්නේ ව්‍යාපාරයක තියන වත්කම සමානවෙනවා ඒ ව්‍යාපාරයේ තියන වගකීම් සහ හිමිකම්මල එකතුවට වගකීම් සහ හිමිකම්මල එකතුුවට අපි රුපියල් දහස්වලින් උත්තර එක්මනින් හදන පුලන් ඉඳ ගමකෝ. රුපියල් දහස් වලින් මොකද දීලතිනවාට පලවෙනි ගණු දෙෙනුව එක්ලක්ෂ පනස්දහක් පිරිවෑවූ බාන්්ඩ උපසේනගෙන් නයටගත්තා බාණ්ඩ නයටගත් තනම් ව්‍යාපාරයේ වත්කම් එක්ලක්ෂ පනස්දහකින් වැඩිවෙලා වගකමුත් එක්ලක්ෂ පනස්දහකින් වැඩි වෙනවා දෙක තිස්දහක බාණ්ඩ අහපව් හරෝල ඇව්වා එතකොට වෙන්නේ බඩුතෝගේ නැමති වත්කම තිස්දහකින් අඩුවෙලා වගකීමත් තිස්දහකින් අඩුවෙනවා රුපියල් ලක්ෂයක් වෙච්ච බාන්්ඩ එක් ලක්ෂ හැටදහකට නයට විකුණනවා. මොකද වෙන්නේ වත්කම්මලින් රුපියල් ලක්ෂයක් කඩු වෙලා වත්කම්මලටම එක් ලක්ෂ හැටදහක් එකතු වෙලා මේකෙ ලාභයක් තියෙනවා හැටදහක ඒ ලාභ්‍ය අයිති අයිතිකරුට ඒ නිසා හිමිකමට හැටදහක් එකතු වෙනවා. ඊළගේක, වෙක්ුණුම් කොමිස් දහදහක් ගෙවනවා. ගෙව්වනල් ළමයි මුදල් නැමති වත්කම දහයකින් අඩුවෙලා වියදමක් නිසා හිමිකම්මලිනුත් දහයක් අඩුවෙනවා. ඊළගේක උපසේනට ගෙවීතු සම්පූර්ණ මුදල පියෝල දැම්මා. උපසේනට ගෙවීතු සම්පූර්ණ මුදල පියවල දැම්මා. හැබයි ළමයි ඒ ගණුදෙනුව තියෙන්නේ හතරයි දෙක. අපෙන් අහන්නේ කවදට සමීකරණය බලපෑමද තුනයි තිස්සෙක දවසට. එන තුනයි තිස්සෙක දවසට බලපෑම හොයන්ඩලමයි හතරයි දෙක ගණුදනුව ගන්නේ නැහැ. එනිසා උප්පසේනට සල්ලිගෝපපු ගණුදනුව මෙතන සමීකරන්ට අදාළ කරගන්න නෑ ඉහේතුව අපෙන් ඉල්ලන්නේ තුනයි තිස්සෙකට නිසා. බල විභාග පරීක්ෂවරයා ඉතාම සූක්ෂමෝ එතැට දිනයක් දාලා තියෙනවා. එනිසා ඒක ගණු දෙනුවල දිනය පිළිබඳ අවධානය කරගත්තේ නැතියට ඒක දකිනි නෑ. දැඟ අපි බලමු උත්තරය මෙතන එන්නේ පණහයි ඒ වගේම මෙතන එකය සයි මෙතන තියෙනවා එකසිය හැත්තෑවක්. එකසිය හැත්තෑවයි එකසිය විස්්සයි පණහයි උත්තරේ වෙන්නේ අංකතුන දෙවෙන එකටත්. තුංවෙනි එක ඉහත ගනුදනු නිසා නිහාරගේ ව්‍යාපාරයේ, නයහිමි පාලන ගිනුම ශේෂ්‍රයයි, ණයගැති පාලන ගිනමේ ශේෂයයි වැඩිවෙච්ච ප්‍රමාණය කොච්චාද කියලාලහන්නේ. ළමයි නය හිමියෝ. නය හිමියෝ ඇතිවෙන්නේ බාන්ඩ නයට ගත්ත හමනේ. බලන්ඩ ළමයි මේකෙත්තහන්නේ දිනය තුනයි තිස්සකට එතකොට අර හතරයි දෙක ගණුදෙනුව සලකා බලන්නෑ. එහෙනම් බලන්ඩ උපසේනගෙන් එක්ලක්ෂ පනස්දහක බාණ්ඩ අරගෙන, තිස්දහක බාන්්ඩ හරෝල යව්වනේ තිස් දහක බාණ්ඩ හරෝල යව්වා එතකොටලා මයි නයහිමිය ශේෂය ඉතුරු වෙන්නේ එක් ලක්ෂ විසිදහක් විතරයි. එතකොට නයගැතියෝ නයගැතිය ඇතිවෙන්නේ නයට වික්කහම නයට වික්්‍යකීයකට ද එක් ලක්ෂ හැට දහකට අහපව් එව්ුවෙත් නෑ සල්ලි ලැබුණෙත් නෑ එච්චරයි තියෙන්න්නේ එහෙනම් නයගැති ශේෂය එක් ලක්ෂ හැට දහයි. උත්තරේ වෙන්නේ එක්ලක්‍ෂ විසිදහක් සහ එක්ලක්ෂ හැටදහක් උත්තරේ අංක හතර. ඊළඟ ඒක හතරවෙනි ප්‍රශ්ණය. උපසේනත් එක්ක වෙච්ච ගණු දෙනු මේ නිහාල්ගේ පොත්වල ලියන්ඩ අවශ්‍ය මූලික ලියවිලි. ළමයි උපසේනත් එක්ක වෙච්ච ගණුදනු තුනත් තියෙනවා එකක් බාන්්ඩනයට ගැනීම දෙක බාණ්ඩ ආපසු හරවායි ඇවීම තුංවෙනි එක තමයි, තුංවෙනක තමයි ඔහුට සල්ලි ගෙවීම. එනම් බලන්ඩ බාණ්ඩ නයට ගත්තානම් මූලාශ්‍රලේඛනය ඉන්වොයිසිය බාණ්ඩ අහපව් හරෝල යැව්වනං යැව්වනං හරපත සල්ලි ගෙව්වානම් ගෙවීම් වෞචරය උත්තරය වෙන්නේ අංක දෙක. උත්තරේ අංක දෙක පස්සෙනිි ප්‍රශ්නය ස ප්‍රශ්ය ඒක එහල තියනෙ ලෙජරය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයෙන් නිවැරදි වගන්තිය මොකක්්ද කියලා. දීල තියන අපිට ABCCD කියලා වගන්ති හතරක්. මොකදද දීල තියනෙ පළවෙනයක ආයතනයක ගනු දෙනු ප්‍රථමයෙන්ම පොදු ලෙජරේලු සටහන් කරන්නේ. ප්‍රථමයෙන්ම පොදු ලෙජරේලු සටහන් කරන්නේ උවැරදිී. ොද ේතුව ලෙජරේ ලියන්ඩයි සෙල්ලා ප්‍රථමයෙන් ලියනවළමයි මූලික සටහන් පොතක ඒ නිසා උත්තරේ වැරදී. දෙක ආයතනයක් දිත්ත සටහන් ක්‍රමය මත පදනම්ම පවත්වාගෙනයන් ලබන ගිමුන් ගෙනනුම් සමූහය පොදුලජරය තුළතියෙනවලු ඔවු ළමයි, මොකොද හේතු උපලෙජරවලයන්න සිහිවට සටන්. දිිත්ත සටහන යන්නේ මොනලෙජරය තුළවිතරයිද පොදුලජරය තුළවිතරයි ඒක නිවැරදී. ඊළඟට ළමයි එක ආයතනයක ගන දෙනු මූලික සටහන් පොත්තල සටහන් කළ පසුව පොදු ලෙජරට ස්පිටපත් කරනවාලු ඔවු මයි මූලි පොතක ලියල තමයි එක ලචරයට මොව කරන්නේද පිටපත් කරන්නේ ඔවුවඒක නිවරදී. හිලාඩකෙනව ගිනුම් කාලච්චේදයක් අවසානයේදී ආයතනයක පොදු ලෙජරයේ ඇති සියලුම ගිනුම් පියවීමේ සටහන් සඳහා යොදාගන්න වලු ළමයි. දු ලජරේ තියෙනවල අමයි ගෙනුම් වර්ග පහක් මොනවාදේ පහ වත්කාම්, වගකීම්, ආදායම් වියදම් සහ හිමිකම් කියලා ජාති පහත්තියෙනවා. නමුත් මේ ජාති පහම පියවන්නේ නැහැ. වර්ෂයක් අවසානයේදී පියවන්නේ ලජරේ ඇති ගිනුම්මලින් වර්ග දෙකයි. මොනවාදේ වර්ග දෙක ආදායම් සහ වියදම් පවනයි. මෙතනින් කියනව ලෙජරේ තියන සෑම ගිනුමක්ම පියෝනවා කියලා එහ ඒක වැරදි එහෙන උත්තරේ වෙන්නේ බී එක සහ සී එක උත්තරේ වෙන්නේ අංක දෙක. ඊළඟක ළමයි ලාබ සමීකරණය නිවැරදිව දැක් පෙන්න්නේ කෝකෙන්ද කියලාහනවා අපි ඉගෙන ගත්තා කලින් ප්‍රශ්නපත්තරයේදී ලාබය හොයන්ඩ ශුද්ධවත්කම් ක්‍රමයේදී පාවිච්චි කරන සමීකරණයට කියනවා අපි මොකක් කියලද ළමයි ලාබ සමීකරණය කියලා. ලාබ සමීකරණය කියලා. මෙ ලාබ සමීරය, ලාබ සමීකරණය වෙන්නේ ශුද්ධලාභය සමානයි, අවසාන හිමිකමරින ආරම්භක හිමිකම, හරින අමතර බ්‍රාග්ධනය දන ගැනිලී. ඒන අයි හිමිකමට කියනවා ශුද්ධ වත්කම කියලාත්. නමුත් මේක තියන්නේෙ හිමිකම කියලමයි. එනම් මොකදද වෙන්නේ අවසාන හිමිකමෙන්, ආරම්භක හිමිකම අඩු කරලා අමතර ප්‍රාග්ධනයක් අඩු කරලා ගැන්ලිටිකෙක් අහු කරනවා උත්තරේ වෙන්නේ අංක දෙක. ඊළඟේක හත මූල්්‍ය ප්‍රකාශන පිළියල කිරීමට අදාළව ගිනුම් කරන සම්කල්ප භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදිද කියලහනවා. ප්‍රකාශ නිවැරදිද කියලහනවා. එතකොට සංකල්ප භාවිතය සම්බන්ධයෙන්, යි ඒවා නිවැරදිද කෙළහන්නේ. අංක එක මූල්්‍ය ප්‍රකාශන තුළ හිමිකම වන්නමම මූලි කාංගයක් ලෙස හඳුනාගැනීම සිදුකරන්නේ ඒක සංකල්පයෙන්ලු. ඔහු හිමිකම අදුරගන්නේ ළමයි ඒකක සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරය සහ යිතිකාරය අතර ඇති සම්බන්ධය. ඒනම් මෙතන හිමිකම කියන්නේ යිතිකාරය හා ව්‍යාපාරය අතර තියන සම්බධතාවය දැක්වෙන ගිෙනුම. හෙතොට හිමිකම අදුරගන්නේ මොන සංකල්පේට අනුවද ඒක ඒ නිවැරදී. දෙක මූල්්‍ය ප්‍රකාශනවල වත්කම් වගකීම් ජංගම සහ ජංගම නෝන ලෙස වර්ගීකරණය කරන්නේ අකණ්ඩ පැවැත්මට අනුවලු ඔවු ඒක හරන්. ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතාංක එක මූල්්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම කියන ප්‍රමිතේ කියල තියෙනවා. අකණ්ඩ පැවැත්ම තමයි ගිනුම් කරනේ තියන ප්‍රධානතම උපකල්පනය. මේ උපකල්පනයට අනුව ව්‍යාපාරයක මූල් ්‍යතත්ත ප්‍රකාශය පිළියල කිරීමේදී, වත්කම් සහ වගකීම්, ජංගම සහ ජංගමනෝන ලෙස වර්ග දෙකට බෙදාදැක්වීම අකණ්ඩ පැවැත්ම නිරූපණය කරන ප්‍රධාන සාධකය කියලා කියනම්. ඔවුඒක නිවැරදී. ඊනාට තුංවනික, එක්කෙක් කාලච්ේද ෂය ආදායම් ප්‍රකාශයේ අඳුරගන්නේ ගැලපුම් සංකල්පේට අනුවලු. ළමයි ශය කියන්නේ වියදමක් වියදමක් අඳුරගනීමට මගපාදන සංකල්පය තමයි ගැලපුම් සංකල්පය. එතෝට ගැලපුම් සංකල්පේට අනුව ෂය අඳුරගන්නවා කියන එක නිවැරදි. එහෙනම් ඕකෙ දීලා තියෙන වාක්‍ය තුනම නිවැරදිී එනිසා උත්තරේ වෙන්නේ අංකපහා. ඊළඟට අට, ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතවල්ට අනුව. මූල්්‍ය ප්‍රකාශනවල මූලිකාංග මිනුම්ගත කිරීම සඳහා. මිනුම්ගත කරනවා කියන්නේ මයින්ඩ. මූල්්‍ය ප්‍රකාශනවල මූලිකාග. ළමයි මූලිකාංග කියන්නේ මොනවද ආදායම්, බියදම්, වත්කම් වගකීම් හිමිකම්. මෙන්න මේවා මයින්ඩ යොදාගන්න ක්‍රම තියෙනවළමයි හතරක්. මොනවදේ හතර, ඓතිහාසික පිරිවැය. දෙවනිියක උපපලබ්දිගේ. තුංවෙනිිය එක තමයි ළමයි සාධාරනාගේ සාධාරණගේ එමනැත්තා ඕකට කියෙනන ප්‍රවර්ථනාගේ කියලත්. ඊළඟක තමයි ළමයි වර්තමානාගේ. හැබැයි ළමයි මතකදියාගන්ඩ ප්‍රවර්ථනාගේයි වර්තමානාගේයි කියන්නේ දෙකක්. ප්‍රවර්තනාගේ කියල කියන්නේ ළමයි එමනත සාධාරණගේ කියන්නේ අපිට වත්කමක් ද වෙළඳ පලයේදි ගණඩ ිහාාම ඇති කරන ගාන හැබැලම වර්තමානාගේ කියන්නේ නම එක වනාට වර්තමානාගේ කියන්නේ අපිට වත්කමකින් අනාගතේදී අපිට ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකම එතකො මුදල් ප්‍රවාහ ලැබෙන්න්නේ එමතා වත්කමකින් ප්‍රතිලාබ ලැබෙන්නේ අනාගතයේදී. ඒ අනාගතයේදි ලැබෙනේ වට්ටම් කලාට පස්සේ ඒකේ වර්තමාන වටිනාකමට තමයිි වර්තමානාගේ කියන්නේ පස් වැූ තකොටඒ දෙකක් ළමයි එකක් කරන්ට වැලියූ එහම ැත්තංඒට කියනවෆයා වැලුව එක අනිත් එක තමයි ළමයි මොකක්ද අනිත් ප්‍රසට් වැල් එක එනිසා එක එකක් නෙවෙයි දෙකක් එනිසා උත්තර සියල්ලම නිවැරදි උත්තරේ වෙන්නේ අංක පහා ඊළඟක අංක නමයන් එල්කේස් දාහත කියන ප්‍රමිතයට අනුව ල් බදු මූල්ලෙ සහ මෙහෙයුම් ලෙස වර්ග කිරීමට වඩාත්ම ආරක්ෂා වෙන ගිනුම් කරන තොරතුරුවල ගුණාත්මක ගතිලක්ෂණයන්. ළමයිහි ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතවල සංකල්පනාාත්මක රාමුවට අනුව එමත ගිනුම් කරන සංකල්පනාාත්මක රාමෝට අනුව ගුණාත්මක ලක්ෂණ හයක් තියවා. ඒ හයෙන් දෙකක් මූලික ලක්ෂණ වෙනවා වැඩිදියුණු කිරීමේ ලක්ෂණ වෙනවා. මොනදේ මූලික ලක්ෂණ දෙක අදාළ බව සහ විශ්වාසනීය නියෝචනය. වැඩිදියුණු කිරීමේ ලක්ෂණ හතරක් තියෙනවල මයි මොකදදේ වැඩිදියුණු කිරීමේ ලක්ෂණ හතර සංසන්ධනය කළ හැකි බව කාලීන බව ඒවගේම සත්‍යාපනය කළ හැකි බව හෙමනැත්තං ඔප්පු කළ හැකි බව අනිත් එක තමයි ළමයි අවබෝධ කරගත හැකි බව හා, හවත් මේ අවබෝධ කරග ඇත හැකි බවෙවත් තේරම්ගතහැකි බව. එතකොට මෙතන කියන්නේ ළමයි කල්බද්දක් මෙහෙයුම් ද මූල්ලෙද කෙලාඳුරගන්නවා. ළමයි මූල්්‍ය කල් බද්ධකදී වත්කම ව්‍යාපාරයට බදුකාලය අවසානයේ දදි නවත ලැබෙනවා. නැවත ලැබෙන්න්න පුලුවන්. නමුත් ළමයි මෙහෙයුම් කල් බද්ධකදිී කිසිම වෙලාවක බදුකාලය අවසානයේද නැවතවත්කම ලැබෙන්න්නේ නෑ. තකොට ළයි ඒ වගේම තමයි මූල්්‍ය කල් බද්ධකදී වත්කම නඩත්තු කරන්ඩ ඕනේ වත්කම නඩත්තු කරන්ඩ ඕනේ ගැනුම්කරුවා. හැබයි ළමයි මෙහෙුම් කල් බද්ධකද වත්කම නඩත්තු කරන්නේ විකුණුම්කරවා ඇහෙමනැත්තම් බඳ දෙන්නා. එහෙනම් මේ පිළිබඳව නිවැරදි අනාවරණය කිරීමෙන් අපිට මූල්්‍ය ප්‍රකාශනවල පෙන්වන්නේ මොකදද විශ්වාසනීය නියෝචනය විශවාසනය නියෝජනය පෙන්වන්නේ. ඉළඟට ළමයි දහය. පහත දැක්වෙන කුමක් සුභසාධක සංගමයක් වෙසින් පෙළියල කරන මූල්්‍ය ප්‍රකාශනවල සන්රචක. ඒක යන මෙන්න මේවයින් කොයි ඒවා අවුරුත්ත කවසානයේදී. අවුරුත්ත කවසානයේ දිහදන මූල්්‍ය ප්‍රකාශනද කියලහන්නේ මොක එකද සමිතියක. පළවෙෙනියක සමුච්චිත අරමුදල් ගිනුම ගෙනුම කියනෙ මයි මුළුව අවුරුද්ධ පුරාවටම හදන එකක් එනිසා ය අවුරුද්ධ පුරාවටම ගණු දෙනු සටහන් කරන්න පුළුව එකක් ඒ වැරදිී. දෙක මූල්්‍යි තත්ව ප්‍රකාශය ඔවු ඒක මූල්්‍ය ප්‍රකාශනයක් අවුරුද්ධ අවසානයේ දිහදන්නේ. තුංවෙනි එක මුදල් ප්‍රවාහ ප්‍රකාශය සී එක ඔවුවඒක හරි වසරක් අවසානය දිහදන්නේ. ඊළඟ ඒක සාමාජික මුදල් ගෙනුම වසර පුරාවටම හදනවා. ළඟඒක තමයි ආදායම් වියදම් ගෙනුම එහමනැත්ත ඕකොට කියනවා ආදායම් සහ වියදම් ප්‍රකාශය එහමනැත්තං අපි කියනවා ආදායම් ප්‍රකාශණය කියලාත් එතකොට ඒක මුූල්්‍ය ප්‍රකාශනයක් කොවු එහෙනම් උත්තරේ වෙන්නෙමොකක්ද B එකයි C එකයිඊ එකයි උත්තරේ වෙන්නේ අංක හතර. එහෙමනං අපි එකකොළොස් වෙනක් ප්‍රශ්නය සිට දෙවිනි බීඩියෝවෙන් අපිනරවෝ.